मे पाड़मे मंग ओयालव सूदानं करन्ने विवादेट विवादेदी मातृका देखा एकाक वेदिका नाट्य रंगपाने के तमाय गोडा खुंदे आनिक टेलीनाट्य चित्रपाटी रंगपाने के तमाय गोडा खुंदे तब मेक कांडायान देखा बेदेंडो इलांगट विवाद करन वाकियाने करुण इदिरिपात करने के वितरक निमे तमंट विरुद्ध पिले के ना यम किसी अधहासा किद्रिपात करपु हम एक बिंदी डोने एक बिंदी नोकड़ में ताटम ताटम गोतगा गह मता कर कर तारक करंड बे मुकरी वेंडो मेकिंग वाला उपहुनु कराने वाची का अभिनय वर्धने करंड प्रगुण करंड है कि आव कल्पना कर लाला मेके दी गोते नेतु है ना सबकोले नेतु है ना दनुआ तेला इन्ननिसा कारुनु गलाग ने ना अरे देबास चोले डिलीवरी हाँडे वैडी किरीम आडू किरीम मैं मैं आकर से नहीं है बहुत तीन डोन युवा देख दी ती ऐवनी वासी गोड़ाक तीन ना मैं युवा देते संबंध भी नहीं වාචිකාභිනේ පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් සහ තමන් හදාරන ශේස්ත්‍රය ගැන ලොකු දැනුමක් තමන්ට ඇති වෙනවා මේක තමයි අපේ නැවත සිනමා පාසල ආරම්භ කිරීමේ ආරම්භක වැඩමුළුව එහෙමනම් මම අද මේ මාතෘකා දෙක පිළිබඳව ඔයාලට වෙන වෙනම කියලා දෙනවා ඔයාලා ඉස්සරලා සැරේ වීඩියෝ එක බලන්න देवनी सर आए दागंड एतकोट वाला कोलयाक पैना करगन सूदानं वेला इंडोने देखट बे दागन देवनी सर अहानो वेदिका वगैन मम कील तीने वाली आगान इलांगट सिनेमा वगैन कील तीने वाली आगान इतर कोले दे पैते मातृका देखट आधार करुणु तीन वडात सोंदर करने के निकुटे नैवते सर आक करांड पुलुहां अरे वेदिकाव सिनेमाव कियने के सामान कारुणु एक लंगट गाणो इतोर तमंट मे तारक हदा गण पहासुई सामान कारुणु कियने मोनवाद कियने के मम ओयाट दैन दनुवत केरुवट पास्से वालाट तेरे ए विधियट सूदानमक वेंड हरि एमनं अपि यमु ईलंग पियवरट इस्सरलाम कथा करमु वेदिकाव पिलिबंदव मेतन वासी आवासी वाला तीरने कर पटंग वेदिका नाट्य कारांबे इसम मे वेदिका नाट्य रंगपान सियलु मदेना एक विलावक एक दवसक एक हमेना हम वेला अध्यक्षक मेनाट्य पिलीबंधुट संपूर्ण विस्तर करना चरित स्वभाव पिलीबंधुत् पिलीबंधु आरंभ विद्यट पीटपत कीयन इकटना रीडिंग शब्द नगला कीयवांडपुड़वां शिल्पी एक मेदिंग वाड़ी वेनवा भीम अणीत रऊमा विद्यट वटेट वाड़ी वेनवा संहार अवस्था वलि शीलम दिनाट पीटपत දෙන්න පුළුවන් නම් සීලම දෙන අතේ පිටපත් තියෙනවා මැද ඉන්න එක්කෙනා හඬ නගා බොහොම ආකර්ෂණීය විදිහට හිතට වදින විදිහට මේ පිටපත කියවනවා අනිත් කට්ටිය හොඳට අහගෙන ඉන්නවා සම්පූර්ණම පිටපත කියවනවා එතකොට ඔයාලට මේ පිටපතේ අන්තර්ගතය මොකද්ද තේමාව මොකද්ද හරය මොකද්ද अर्थे मुखद रसे मुखद चरित मोनवाद चरित स्वभावयान मोनवाद देवसंवाद सिद्धि गेटू मोनवाद आरंभे मुखद अवसाने मुखद सुखदायक दुखदायक मे सियाल पीली बंधु लोक अवबोधया क्लबिन इट पास अध्यक्ष मे वीली बंधु कथाकंड पूर्व
ඊළඟට පුහුණු වීම කටයුතු වලට කවුරුත් එක කතා කරලා දින යොදා ගන්නවා. ඒ පුහුණු වීම කටයුතු වලදී වෙලාවක් දුන්නාම වෙලාවටම එන්න ඕනේ. නැත්තම් ඒ නාට්‍ය පටන් ගන්න බෑ. එක චරිතයක් හරි අඩු වුණොත් ඒ නාට්‍ය පටන් පුහුණු වීම ආරම්භ කරන්න බෑ. වෙලාවට එන්න ඕනේ. කාට හරි අපහසුතාවයක් තියෙනවා නම් යන්න එන්න සමහර දවසක තව කෙනෙක් ඒකට සහයෝගයක් දෙනවා. මෝටරසයිකලයක එන පිරිමි කෙනෙක් කියන්නේ වාහනයක අනිත් කෙනාගේ ගේ ගාවට ගිහිල්ලා යව දාන් එනවා. රෑ වුණොත් ගිහින් දාන. කෑම ටික කන්න එකට සමහර දවසකට කාට හරි කෑම ටික ගේන්න බැරි නම් තව කෙනෙක් අරන් එනවා. සමහර අය පුරුද්දක් විදිහට දෙන්නෙකුට තුන් දෙනෙකුට ඇති වෙන්න කෑම ගේනවා. තේ ටික බොන්න එකට බෙදා හදාගෙන කනවා බොනවා. වැඩිපුර මුදලක් අතේ තියෙන අය තව මොනවා හරි කෑමක් තේ බොද්දි ගේනවා. ගෙදරින් අරන් එනවා. ගෙදරින් කෑම හදාගෙන එනවා ගැහණු අය. අඩුම ගානේ වේදිකා නාට්‍යයක් හරියට කරනවා නම් පුහුණු වීම මාස 3ක්වත් තියෙන්න ඕනේ. අඩු ගානේ මාස 2ක්. ඉතින් මේ කාලය තුල මේ වේදිකා නාට්‍ය ඉන්න සියලුම දෙනා එකට හම්බ වෙනවා. සාමූහිකව වැඩ කරන්න පුරුදු වෙනවා. රංගපාන අය විතරක් නෙවෙයි. ඇඳුම් නිර්මාණ කරන අය, මේකප් කරන අය, ලයිට් කරන අය, සංගීතය කරන අය, පසුතල නිර්මාණ කරන අය, වේදිකා පරිපාලනය කරන අය මේ සියලුම දෙනා හම්බ වෙනවා. පුහුණු වීම අතරතුර ඒ කට්ටිය ඇවිල්ලා බලනවා මේක ප්ලේ කරන්නේ කොහොමද. ඊට අනුව ඇඳුම හදන්න ඕන. ඊට අනුව ලයිට් කරන්න ඕන. ඊට අනුව සංගීතය කරන්න ඕන. ඊට අනුව පසුතල නිර්මාණය කරන්න ඕන. ඒගොල්ලෝ එනවා. වරින් වර එනවා. අවසානයේදී ලයිට් රේසල් කියලා එකක් තියෙනවා. මංගල දර්ශනයට ඉස්සරලා. ඒකෙදී ඇඳුම් ඇඳලා මේකප් කරලා ලයිට් දාලා සංගීතය දාලා ෆුල් ප්ලේ එකක් යනවා ටයිමින් එක. ඒකට තමයි කට්ටිය සූදානම් වෙන්නේ පෙර පුහුණු වීම. ඊළඟට වේදිකා ගත කරන දවසේ අර පාන්දර සියලුම දෙනා එනවා එක වෙලාවකට. බඩු පටෝ ගන්නවා. එකට යනවා සින්දුවක් කියලා විනෝදෙන්. ඊට පස්සේ තම තමන්ට හිමි කාර්යයන් කරලා නිදර්ශනයේ වේදිකා ගත කරන්න ඉස්සරලා එකට හම්බෙලා අත්වැල් බැඳලා මේක සාර්ථක කරමු කියන ගැම්ම සිනුම දෙනා එකට ඉඳලා හදා ගන්නවා. එකම සහෝදර කණ්ඩායමක් විදියට බැඳෙනවා ඉතින්. ඊට පස්සේ වේදිකා ගත වෙනවා. වේදිකා ගත කරද්දී මේක සජීවී මාධ්‍යයක්. ඔයාලමයි රඟපාන්නේ. සජීවී විදියට ප්‍රේක්ෂකයත් සජීවී ලෙස ප්‍රේක්ෂකාගාරේ ඉන්නවා. අනිකුත් ආනුසංගික ශිල්පීන් ඉන්නවා. එකට වලේ චරිතය ඉතාමත් නිවැරදිව කෙරෙන වෙලාවකට ප්‍රතිචාර එනවා. අප්පුඩි ගහනවා, විසිල් ගහනවා. අනිත් පැත්තත් එහෙම. එතකොට වලට හොඳ ප්‍රතිචාර එනවා, අප්පුඩි එනවා. කියස් එක එනකොට දැන් ඒකෙන් තවර මුරුංගත්තට යන්නේ නැතු උඩ යන්නේ නැතුව තමන් කරගෙන ආපු චරිතය ඒ විදිහට කරගෙන යන්න ඕන. අනිත් එක යම්කිසි වැරදීමක් වෙලා හෝ වැරදීමක් වෙන්න ඕනේ නැහැ. ප්‍රේක්ෂකයා අකමැති තැනක් ආව ඔයාගේ චරිතය. ඔයා සාර්ථකව කරනවා. ඌවත් තිබ්බා. මොකක් හරි වැරදි ප්‍රතිචාරයක් ආවා. ඒකෙදි තමන් මනසින් පාලනය වෙන්න ඕන. ඊළඟ කාරණාව තමයි තමන් අතින් යම්කිසි වැරද්දක් සිද්ධ වුණොත් ඒක හදා ගන්න පුළුවන්. ඊළඟ දර්ශනයේදී හදා ගන්න පුළුවන්. ඊළඟ දර්ශනයේ හදා ගන්න බැරි තරමේ වැරද්දක් නම් ඊළඟට තව කොහේ හරි වේදිකා ගත කරද්දී අධ්‍යක්ෂකත් එක්ක කතා කරලා ඒව නිවැරදි කර ගන්න පුළුවන්. ඊළඟ වේදිකා නාට්‍ය පෙන්වලා ඉවර වුණාට පස්සේ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉවර වෙන්නේ කර්ටන් කෝල් එකෙන්නේ.
කට්ටියම ඇවිල්ලා ආචාර කරලා ආයිබෝවන් කියලා තිරේවා. ඊට පස්සේ වාලා එන්නේ ප්‍රේක්ෂකාගාර. සමහර ප්‍රේක්ෂකයෝ මේක ඉවර වෙච්ච ගමන් තිරේ වහපු ගමන් වේදිකාවට ගොඩ වෙලා සුබ පතනවා. ඉන්න බැරුව යනවා. ඒ තරම් අගේ කිරීම ලැබෙනවා. අපි ප්‍රේක්ෂකාගාරයට බැස්ස වෙනවා අපිට. ප්‍රතිචාර බලන්නත් එක්ක. අපිට ඒ වෙලාවට හරි සතුටක් තියෙනවා. ඉතින් ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා අතට අත දෙනවා, ඉම්බිනවා, බදා ගන්නවා, ෆොටෝ ගහමු කියනවා, තෑගි දෙනවා, මුදල් දෙනවා. මේ තරම් සතුටක් කොහෙවත් නෑ. සල්ලි වලින් ගන්න බෑ ඒ සතුට. ඒක දන්න අය දන්නවා. අනික මේ වේදිකා නාට්‍යයක් වේදිකාවට ගේන්න පුළුවන් එක දවසක් ගත්තම එක තැනක විතරයි. ඒ වෙලාවෙ එතන විතරයි. කුරුණෑගල නම් කුරුණෑගල විතරයි ඒ වෙලාවෙ ඒ වේදිකා නාට්‍ය තියෙන්නේ. අනිත් එක ඔයාලට මුදලක් ලැබෙනවා තමන්ගේ රංගනයට හෝ අනිකුත් කර්මාන්තයක් ඒක ඇතුලේ කෙරුවා නම් ශිල්පයක් ඒකට මුදලක් ලැබෙනවා. මුදල් ගන්න නෙමෙයි අපි රඟපාන්නේ. නමුත් ඒක අපිට අමතරව ලැබෙන දෙයක්. සෑම වේදිකාගත කිරීමකදීම ඊට අදාළව මුදලක් ලැබෙනවා. මේ වේදිකා නාට්‍යවලදී හඬ කියන්නේ වාචික අභිනය හරි ප්‍රබලයි. ඉස්සරහම ඉන්න කෙනාටත් ඇහෙන්න ඕනේ, පිටිපස්සෙම ඉන්න කෙනාටත් ඇහෙන්න ඕනේ. තමන්ගේ චරිතයේ හඬ තමන්ගේ හඬමයි. සංගීතය සින්දුවක් කවියක් ඒ ගායනා කරනවා නම් තමන් ගායනා කරන්න. වෙනම ගායන අවස්ථා තියෙනවා, තමන්ට ගයන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එතකොට සජීවී ලෙස සමා සංගීතය සැපෙන්නේ. ඒතර ඒකට හොඳට ඇහුම් කන් දෙන්න ඕනේ. ඇහුම් කන් දීලා තාලයට ගායනා කරන ගමන් රඟපාන්නත් ඕනේ. ඒ රඟපාන ගමන් මේ ගමන් තාල අදාළ ඒ ලයිට් තියෙන ස්ථාන වලට ගමන් කිරීම පොසිෂන් ඒවත් කරන්න ඕනේ. විශාල කාර්යභාරයක්. අනික ප්‍රේක්ෂකයාට වේදිකාවේ තමන් කැමති තැනක් බලන් ඉන්න පුළුවන්. තමන් කැමති චරිතය දිහා බලන් ඉන්න පුළුවන්. ඒ චරිතයේ රඟපාන කෙනාගේ කකුල් දෙකේ ඉඳලා හිස දක්වාම බලන්න පුළුවන්. තමන් කැමති තැනකට ඇහැ යොදවන්න පුළුවන්. ඕක තමයි වේදිකා නාට්‍යයක මුල ඉඳලා අගට සිද්ධ වෙන ක්‍රියාවලිය. දැන් මේ කරුණුත් එක්ක තව කරුණු හොයාගන්න. ඒකේ වාසි අවාසි ඔයාලා තීරණය කරගන්න, ඔයාලා තර්ක හදාගන්න. හරි. අපි යමු ඊළඟ කාරණාවට. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සිනමාව. සජීවී මාධ්‍යයක් නෙවෙයි. මොකද මේක කැමරාවක් ඉස්සරහා තමයි ඔයාලට ඔයාලගේ චරිතේ රඟපාන්න වෙන්නේ. එතකොට ඒ කැමරාවේ ගබඩා වෙනවා චිප් එකේ. වර්තමානයේ චිප් එකේ. ඒක තමයි පෙන්වන්නේ. දැන් මේ ක්‍රියාපටිපාටියේ මුල ඉඳලා බලමු. ඔන්න ටෙලි නාට්‍ය පිටපතක් සකස් කරගෙන අධ්‍යක්ෂකට හම්බෙනවා. අධ්‍යක්ෂක මේක කියවලා සුදුසු චරිතවලට සුදුසු අය තෝරගෙන දැනුම් දීමක් කරනවා ෂූටින් වලට එන්න කියලා. එතනදී ඔයාලට පිටපතක් ලැබෙනවා. ඉස්සර කලින්ම පිටපතක් ලැබෙනවා. ගෙදරටත් ගෙනල්ලා දෙනවා අධ්‍යයනය කරන්න. දැන් එහෙම වෙන්නේ නැහැ. ඒවට හේතු පස්සේ කතා කරමු. දැන් අද වර්තමානයේදී ඔයාලට එතෙන්ට ගියහම පිටපතක් ලැබෙනවා. ඒතර ඔයාලට තියෙන පොඩි කාලයයි. ඒ කාලය තුල සම්පූර්ණ පිටපත කියවන්න හම්බ වෙන්නේ නැහැ. තමන්ට අදාළ දර්ශන ටික මාක් කරලා දෙනවා. නම්බර. ඒ ටික තමයි බලන්න වෙන්නේ. කාලයේ කලමනාකරණය කරගෙන මේ පිටපත බලන කෙනෙකුට ඒ සුළු කාලයේදී වුණත්
तमंगे दर्शन दहायन हत आठ नमे टीक बलागंड पुलवा एक दुन वगे टीका किसर हाट बलागंड पुलवा देके संपूर्ण पिटपत मोकदीन अवबोध तमट लेन अर अंतर्गत अनीचरित स्वभाव पीली बंधु लभिन्न सामोध्या लभिन पेरपूण की मसगण अन्े वाल पिटपत लभागत पास सहाय अध्यक्ष इक् अध्यक्ष के कोण पुड कथाकर लभिन तम की चरते चरित स्वभाव पीली बंधु इलांट कैमरा दाल तम पूणुवीम करें एक दिन सर पूनु कर अणिकुत रंगन शिल्पी शिल्पी नेक् ये पशुतालेट गी एक अध्यक्ष के ओके वेनवा रईट गांड पुलवांग एगोलो एक सूट कर समार वेला पास पुलवांग मट मीटी होते रु तीब हे भाई ये कोट सूट कर लरा एक आय हदंड बे एक विकास नहीं मन ईलंग टेलीनाट्य के हदा गंड ईलंग टेलीनाट्य ये चरित ना वेने चरित मेकमती है इलाट मे नाट्य चित्रपट टेलीनाट्य सीएल मुदेना तमंट हमे ने तमंट सूटिंग तीयन दवसे इधाट रंगपांडे अनीता वितरा हमें इतको मे टेलीनाट्य चित्रपट इन सीएल मुदेना कऊद तमन दाने अरे ये निर्माण तुले इन सीएल मुदेना सामूहिक वेड़क रेन इधाट इन कट्टी अत्यक तम वेड़क रेन वाचिक अभिनय महा प्रबल विधि हट गुड नगनी अवश्यवेन मकद मेक रिकॉर्ड करना रिकॉर्ड कर पम प्रमाण तम हंड प्रेक्षक प्रेक्षक अट तमंगे मध्य रूपवाहिनी ये दिना अडवेडिकर गंडा पुलवा चित्रपट ये दिना ओल्ले के लबादी लीन ओलियम मेकट हंड पुलवा विनसाक्न समार वेलावट उबे चरिते उबे हंड वेनुवट विनाने हंडा आदेश करना डब करना डबीन हेमदेवलु सिद्धवे बोहोविट संगीत अध्यक्षकवर हाबे निमन संस्करण शिल्पी हाबे निमन समहार आयट हाबे समहार वेलावट हमु नवेन अवस्था तमा वेडी අනිත් එක දැන් ඔබේ රංගනයේ යම් කිසි වැරැද්දක් තිබුණොත් සංස්කරණ ශිල්පියාට ඒක හදන්නත් පුළුවන් සියල්ල හදන්න බෑ සමහර දේවල් වහන්න පුළුවන් එඩිට් කරන කෙනාට දැන් එඩිට් එක කියන්නේ දෙවනි උපත රඟපාන කෙනෙක්ගේ පොඩි පොඩි අඩුපාඩු හදන්න එඩිටින් ටේබල් එකේදී පුළුවන් ඊළඟට අනිකුත් ආනුසාංගික ශිල්පීන් එක්ක ලොකු ඇසුරක් කතා බහක් ලැබෙන තමන්ට අදාළ චරිතයේදී තමන්ගේ කොටසදි විතරක් ඒගොල්ලොත් එක්ක කටයුතු කරන්නට පුළුවන්. ඔයාලට යම්කිසි ආර්ථික වාසියක් ලැබෙන්නේ ෂූටින් කරන දවසේ. චිත්‍රපටිය හෝල් එකක පෙන්වන වාරයක් පාසා ලැබෙන්නේ නැහැ. टेलीनाट्ये ओयाला की चरित विकासने वे वार पास लेने सूट इन निकट मुदला देना अणित चित्रपटिया एक दवास पेन पुड़वा एक तनक वितरक ने वेनी तिबुनु नीति हॉल पनाहक वितर पेन पुड़वा देख विनाश्वी मंदाने एक मग हो एक चित्रपट हॉल रील पिटपात पनाह हॉल पनाहक दीलती अंड पुड़वा अद दहाई थी हॉल पनाहक पेन्नपुड़वा इतकोट अला चरते स्थान पनाहक
පෙන්නනවා ටෙලි නාට්‍යයත් ෂූට් කරගත්තට පස්සේ ගබඩා කරගත්තට පස්සේ ඕනම අවස්ථාවක පෙන්වන්න පුළුවන් ඒකෙන් කැලලක් කපලා අරගෙන ටේලර් එකක් හදලා දාන්නත් පුළුවන් නිතර 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 යනවා වෙළඳ දැන්වීමක රඟපෑවොත් දවසට 7-8 ගමනක් ඒ වෙළඳ දැන්වීම යනවා ඒ හැම වාරයක් පාසාම ඔයාලව ප්‍රේක්ෂක ජනතාවට පේනවා අර වේදිකාවේදී වගේ ලොකු කැපවීම ලොකු කාලය මිඩංගු කිරීම නැතුව සාමාන්‍ය කාල වේලාවක් තුල චරිතයට හැඩ ගැහිලා තමන්ගේ රංගන කටයුත්ත ඉදිරිපත් කරන්නට පුළුවන් සිනමාවේදී ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සජීවී විදිහට ලැබෙන්නේ නැහැ ප්‍රේක්ෂකයා හෝල් එකේ තිරයෙන් හෝ රූපවාහිනී තිරයෙන් බලන් ඉන්නේ ඒගොල්ලෝ කියන දේවල් ඔයාලා දන්නේ නැහැ සජීවී ලෙස ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ සමහර වෙලාවට හිතවත් කෙනෙක් කෝල් එකක් දෙන්න පුළුවන් සංගීතය ගායනය පිළිබඳව පුළුල් අවබෝධයක් අවශ්‍ය වෙන්නේ නැහැ බොහෝ වෙලාවට ඒ තමන්ගේ චරිතය සම්බන්ධයෙන් ගායනයක් තියෙනවා නම් ගායන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් තමයි ඒක කියන්නේ ඒක වෙනම පටිගත කරලා මේ හඬ එකතු කරනවා ඔයාගේ චරිතයට ඒ නිසා ඒක පිළිබඳව ලොකු විශාල අවබෝධයක් අවශ්‍ය වෙන්නේ නැහැ තව මට මේ වේදිකාවත් සම්බන්ධ කරගෙන කාරණාවක් කියන්න තියෙනවා දැන් වේදිකාවේදී ඔයාගේ චරිතය ඉදිරිපත් කරද්දී වේදිකා නාට්‍ය පැය දෙකක් විතර යනවනේ එතකොට ඒ පැය දෙකම තමන්ගේ චරිතයේ තුල ජීවත් වෙන්න ඕනේ නමුත් ටෙලි නාට්‍යයකදී චිත්‍රපටියකදී අපි කියමු කොටස් 50ක් කියලා ටෙලි නාට්‍ය චිත්‍රපටිය පැය 3ක් කියන්නකෝ ඒ මුළු කාලය තුලම තමන් චරිතය තුල ජීවත් වෙන්න අවශ්‍ය නැහැනේ ෂූටින් කරන වෙලාවේදී විතරයි චරිතය තුල ජීවත් වෙන්න ඕනේ එක දර්ශනයක් පටිගත කෙරුවට පස්සේ ඊළඟ දර්ශනය පටිගත කරන්නේ තව විනාඩි 10කින් නම් තමන්ගේ චරිතයෙන් මිදෙන්න පුළුවන් තේ බොණ්ඩ කණ්ඩ යාළුව ආශ්‍රය කරන්න පුළුවන් ඊළඟට ඊළඟ දර්ශනේ රූගත කරන්න ආරම්භ කෙරුවට පස්සේ තමා තමන්ගේ චරිතයට ආයේ රිංගන්නේ දැකලා තියෙනවා ඉතින් සමහර පරිණත අය චරිතයේම ඉන්න වෙලාවලුත් තියෙනවා දිගටම. එහෙම අවශ්‍ය නැති අයත් ඉන්නවා. ඒගොල්ලන්ට වැඩි වෙලාවක් නොයා චරිතයට රිංගන්න පුළුවන්. ඒවා තම තමන් තමන්ගේ දක්ෂතාවය වර්ධනය කර ගැනීම අනුව. ඉතින් දැන් ඔයාලා ටෙලි නාට්‍ය චිත්‍රපට රංගනය පිළිබඳව තව හොයන්න. මේ දෙක සංසන්දනය කරලා වාසි ආවාසි හොයා ගන්න. ඉස්සරලාම එක සැරයක් පාඩම දිගටම නරඹන්න. ඊට පස්සේ සැරේ කොළයක් පෑනක් අරගෙන ආය පාඩම දාගන්න. කොළේ දෙකට බෙදාගෙන එක පැත්තක වේදිකා එක පැත්තක සිනමා කියලා ලියා ගන්න. වේදිකාව ගැන කියපු දේවල් කරුණු විදිහට 1 2 3 කියලා දාලා ලියා ගන්න. සිනමාව පැත්තත් එහෙම ලියා ගන්න. ඊට පස්සේ තමන් මේ දෙක හොඳට කියවලා අවබෝධ කරගෙන මේකේ වාසි ආවාසි හොයන්න. තමන්ට මේ දැනෙන දේවල් සටහන් කරගත්තත් කමක් නැහැ අමතක වෙනවා. ඊට පස්සේ තමන් මේ විවාදයට සූදානම්. ඒ විදිහට කරලා විවාදයට එන්න දිනන්න. ඉතින් අපේ පළවෙනි වැඩමුළුවට ගිරුල සිනමා පාසලේ පළාත් සංචරණ සීමා නැති සියලුම දෙනාට
සහභාගී වෙන්න පුළුවන්. මේක විශාල අභ්‍යාසයක්. මේකෙන් ආරම්භ කරන්නේ ගොඩක් කාලයක් ඔයාලා සිද්ධාන්ත විතරණ ඉගෙන ගත්තේ පහුගිය කාලය තුලම. ඒක නිසා මේක ප්‍රබල අභ්‍යාසයක් විදිහට ඔයාලට මේ වැඩසටහන දෙන්නේ අපේ ගැම්ම ආය ගන්න. හරි. ඊළඟ කාරණාව කියලා මම අවසන් කරනවා. ගොඩක් අය රංගන අවස්ථාවක් ලැබෙන එක පේජ් එකේ පළ වුණාම ඒකට පටස් ගාලා උනන්දු වෙනවා මැසේජ් එකේනවා. හැබැයි මෙවැනි වැඩසටහනක් ගැන එහෙම නැත්නම් වියතෙක් මොනවා හරි දාලා තියෙන තොරතුරක් පේජ් එකට දාපුවම ඒ පිළිබඳව තියෙන උනන්දුව අඩුයි. මං හැමෝටම කියනවා මම මොකක් හරි එහෙම සිද්ධාන්තයක් අලුත් තොරතුරක් වැදගත් දෙයක් දැම්මහම අගය කරනවා සතුටුයි කියන එක නම් වැඩක් නැහැ. ඒක බලලා ඒක කියෝලා ඒ ගැන යමක් ලියන්න. Tamanට දැනෙන දේ ලියන්න. මේකට තමයි මම පොත් කියවන්න කියන්නේ. දැන් අපි සිනමා පාසලේ පොත් කියවන එක මුතුව හදලා තියෙනවා. මම ඔක්කොටම ආරාධනා කෙරුවා. එතන පොත් ගන්න හැකියාව මේ වෙලාවේ තියෙනවද නැද්ද කියන එක නෙමෙයි මට අදාළ වෙන්නේ. ඒකෙදි වසන්ති අක්කා විශාල පොත් ප්‍රමාණයක් ගත්තා. පොලිත පොත් ප්‍රදර්ශනෙට ඇවිල්ලා පොත් තරම් ගියා. ගැවින් දුරකථන මාර්ගයෙන් පොත් වෙන් කරගත්තා. දැන් ඒ තුන් දෙනා කියවන එක මුතුවේ ඉන්නවා. ඒ තුන් දෙනා කියෙව්වට පස්සේ ජනවාරියේදී ඒගොල්ලන්ගේ වැඩමුළුව පටන් ගන්නවා සාකච්ඡා. ඒක දැනුම සම්බන්ධයෙන් වෙනම යනවා. ඒකට ඇතුල් වෙන්න කැමති අය ඉන්නවා නම් මම පොත් ටික වෙන් කරලා දෙන්නම්. ඒ ටික තමන්ගේ මුදලින් ලබා ගන්න. අනිත් අය ගත්ත පොත් ඔයාලට දෙන්නේ නැහැ. අපිට අදාළ පොත් ටික තමයි අපි ගන්නෙ. මොකද අපි ඉක්මනින් මේ පොත් ටික කියවන්න ඕන. එතකොට තමයි පිටපත් ලියන්න පුළුවන් වෙන්නේ. දැන් රඟපාන අය, දැන් මේ වර්තමානයේ රඟපාන හැම කෙනාම ගොඩාක් අය කෙටි චිත්‍රපටි හදනවා. කෙටි චිත්‍රපටි හදලා ඒවා මෙහෙ නෙමෙයි පිටරට තරඟ වලට යවනවා. දැන් මේ ළඟදී අපි දැන් කමතේ තිබුණා අපි හතර දෙනෙක්ගේ කෙටි චිත්‍රපටි ප්‍රදර්ශනය. ඒකෙදි මේ කැම්පස් එකේ හසන්ත දිසානායක කියලා ඒ සහෝදරයෙක් ඇවිල්ලා ප්‍රධාන දේශනය තිබ්බේ. දැන් එතුමා මේ ළඟදී මේ සම්මාන දිනාගත්තා තුර්කියේදී සිස්සත්තත් හම්බෙලා මේ ලංකාවේ අය එකතු වෙලා හදාපු කෙටි චිත්‍රපටිය. මම කියන්නේ ඒ කෙටි චිත්‍රපටිය ඔයාලා හදන්න ඕන. අදලා ඉව්වට දාන්න ඕන. එතන ඉව්වෑ තමයි එක පිම්මක් ඉදිරියට පයින්න පුළුවන්. අපි නොසිතූ මොහොතක විශාල ජයග්‍රහණයක් ලැබෙනවා. දැන් මේ පාඨක සමාජයේ චිත්‍රපටි බලන සමාජයේ කෙටි චිත්‍රපටි හදන සමාජයේ අපි හිටියේ නැත්තම් අපිව හයිලයිට් වෙන්නේ නැහැ. අපි ගැන කියවෙන්නේ නැහැ. දැන් ඔයාලට තව කාලය තියෙන නිසා තමයි මම මේවා යෝජනා කරන්නේ. හරි, කොහොම වුණත් පළවෙනි වැඩේට එන්න අපි ඒකෙන් ආරම්භ කරමු. දැන් අපි මෙතන ඉඳලා ගැම්මෙන් යමු 2022 වසර අපේ සිහිනය ජය ගන්න වසර. ජය වේවා.